විශේෂයෙන්ම මේ රටේ ප්‍රධානම දෙයක් වන ඉන්ධන සම්බන්ධයෙන් බලශක්ති ඒ වගේම ගෑස් සම්බන්ධයෙන් මේ වගකීම පැවරලා තිනවා. ඒ නිසා රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බැඳෙනවා. විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යනවා නම් මිනිස්සුන්ගෙන් ප්‍රශ්න මතුවෙනවා. අන්න ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න අලුත් ක්‍රමවේදයක් කරද්දී වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. තෙල් සූත්‍රය නම් ඉවත් කරනවා. බොහොම පැහැදිලිව ඉවත් කරනවා. තෙල් සූත්‍රය කියලා කියන්නේ මිනිස්සු මුලා කරපු සූත්‍රයක් මංගල සමරවීරගේ. ඒ තෙල් සූත්‍රය ක්‍රියාත්මක කරන්න තියන්නේ නැහැ අපි. බොහොම පැහැදිලිව. මුලින්ම වැඩ බාර ගන්න එපා. වැඩ බාර ගන්න ඕගොල්ලෝ එන්න ඕන ඔක්කොම. වැඩ කරද්දී බොහොම හොඳයි. රාජ්‍ය අමාත්‍යමක් ලැබුණා. අපි ඉතින් බැලුවේ ජයග්‍රහණය විතර ඒක ලැබුණා. අපි බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය ලබා ගත්තා අපි. මම හිතන්නේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් දෙකක් අතර අපි යන්න වෙනවා. කෙටි කාලීන සැලසුම් වෙනවා මහජනයේ ඇඟට දැනෙන සේවයක් අපි පටන් ගන්නවා. නමුත් මේ තියෙන තත්ත්වය අනුව අපිට බලාපොරොත්තු වුණාට ඒක දෙන්න බැරි බව අපි දන්නවනේ. ඒ නිසා අපිට සෑහීමටපත් වෙනවා. තම පැහැදිලිව ජනාධිපතිතුමා මේ කතාවෙද සඳහන් කළේ මේ විෂයන් බොහොම විද්‍යානුකූලව සකස් කළා මේක දීලා තින්නේ ඒක හරියට තේරුම් ගන්න මොකද දැන් මේක ගැසට් කරන්න ඕනේ ගැසට් කළාම තමයි මේ විෂයට අයත් වෙන විෂය පතේ සහ ආයතන සංඛ්‍යාව හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් අපි හිතමු දාශ වශයෙන් මේ පරිසර විෂය ගත්තාන් පස්සේ පරිසරය තිනවා පරිසර අධිකාරිය තිනවා ඊළඟට මේ එන්වයරන්මන්ට් ඇසස්මන්ට් රිපෝර්ට්ස් එක තක්සිරි වාර්තා ඉදිරිපත් කරන කටයුතු ඊළඟට GSMB එක ජියොලොජිකල් සර්වේ ඇන්ඩ් මයින්ස් බ්‍යුරෝ වගේ ආතන ගණනාවක් තිනවා යටතේ. ඒතොර ඒ පිළිබඳව සම්පූර්ණ වගකීමක් පැවරන රාජ්‍ය අමාත්‍යවරණ මොකද ලේකම්වරයෙකුත් ගැසට් වෙනවා ඔහුගේ නමින් කාර්ය මණ්ඩලයක් සහ සියල්ල. ඒ නිසා මම හිතන්නේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට අමාත්‍යවරෙක් හා සමානවම ඒ විෂය පිළිබඳව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. පසුගිය රාජ්‍ය මගින් මැතිවරණයේ සහ ඒ කටයුතු වලට යෙදিলা හිටපු නිසා සහ වෙනත් හේතු නිසා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දරුවන්ට පාසල් නිලඳුන් ලබා දීම සම්බන්ධයෙන් මේ වෙන්දට ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ගය අරගෙන තිබුණේ නැහැ. ඒක කරන්න උනේ අලුතෙන් පත්වෙච්ච ආගමතුමාට. ඒතකොට ඒකේ සති දෙකක් තුනක් යම් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන් කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් වෙලා තිබුණා. ඉතින් මෙන්න මේවා ගැන අපි එකෙන් පේනවා කොයිතරම් අපරීක්ෂාකාරී හැට නොසලකලිත්මත් නන්දමින් කටයුතු කරලා තියෙනවද කියලා. රජයේ වෙනස් වීම කොයි ආකාරයෙන් සිදු වුණා තමන් දරන වගකීම මේ අවසාන මොහොත දක්වා වගකීම් දරන්න ඕනේ. ඉතින් මේකෙන් පැහැදිලි වන්නේ ඒ අය ඒ වගකීම් දැරීමට වඩා දේශපාලන අරමුණු මුල් කරගෙන හිටියයි කියන කාරණේ තමයි.